දිලාරෙද්දි සබෝන්නේ ෆාම් හවුස් එකේ ඉදිරි පිටවෝ ගල්පකුණ අසලයි. ෆාම් හවුස් එක වටින් විවිධ කඳු කර මල් 50ක් පමණ කපාගෙන ආයේ ගල්පකුණ අසල ඉඳගෙන ඒවා පිළිවෙලකට තබමින් මල් බංච් එකක් හදමින් උන්නාය. සබෝමේ මල් බංච් එක හදන්නේ දවල්ට ඔහුව බලන්නට යද්දි ගෙනියන්නට. ඔහුගේ ඇඳ පැත්තක වූ කබඩ් එක මත මල් බඳුනක් ඇත. ඒ මල් බඳුන තිබුණේ පාළුවට කොස්සේ. ටික දවසකින් නොකපෝ නිසාද ෆාම් හවුස් එකවට ක්‍රිෂාන්තිමන් මල් රසක් පිපී තිබුණි. කඳු කරේ පිපෙන මල් වලින් සුන්දරම් මල මේ ක්‍රිෂාන්තිමන් මලය. ඒ මල් තුන හතරක් එක මිටකට තැබුවද ලස්සනේ. ඊයෝ දයසිරි මාතර කීව කතාවෙන් පසු සපෝගේ සිතට සෑහෙන සැනසීමක් දැනුනි. සියක් කීවක් මෙන්ම දැන් ෆාම් එක නැතිවීම ගැන හිතර දුකක් එන්නේ නැත. මෙතන සිටිද්දි පවා ඒ ෆාම් එක දෙස බැලුවේවත් නැත. කොල්ල එච්චර වඩන රස්සාවවත් නොගෙන අපිත් එක්ක එන්නේ චූටි මෙනික අපිට තියෙන ආදරේ නිසා. සල්ලි වෙනුවට මනුස්සකම් තෝරගන්නේ කෝටියකින් කෙනෙක් දෙන්නෙක් විතරයි මෙනික. එද්දි සියා කිව්වදන් සපෝ සීකලාය. දිල්ලාර වාහනයෙන් බැස ආවේ සපෝ මේවා සිතමින් ඉඳින්තියේ. ඇහැ දෙනෙත් ඔසහ දිල්ලාර දෙස බැලුවේ පිළිකුල් සහගත හැඟීමෙනි. මේ වගේ තිරිසන් සත්තු ඉන්න ලෝකෙක ඔයා මලක් වගේ. සපෝ සිතින් කිව්වේ දිල්ලාර වාහනයෙන් බැස කල්පකුණ දෙස රෙද්දී. ගුඩ් මෝර්නින් බබා. උදේම මල් ගොඩක් වට කරන් මොකද? සපෝගේ පැමිණීම ඉවසේ අමාරුයිනි. උඹ වගේ මිනිහෙක් ළඟ ඉඳිද්දිත් පීලි කඳයි. ඇයි කිව්වේ සිතෙනි. මොකද බබා තරහෙන් වගේ? අනේ නෑ, මොනවා බෙදා ගන්න බැරුවද තරහ වෙන්නේ? මං වැඩක්. සපෝ කිව්වේ එකින් එක මල් වණ්ඩියට තබමිනි. මල් බංච් එකකට මල් තැබිය යුත්තේ පිළිවෙලකට. මල් බංච් එක ලස්සන එවිටේ. මට බබා එක ටිකක් කතා කරන්න ඕන. සපෝ කිසිවක් කිව්වේ නැත. දිල්ලාර ගල්පොකුණේ ගල්පඩිය උඩින් වාඩි වුයි. අම්මා කිව්වා බබාලා ෆාම් හවුස් එකෙන් යන්න හදනවා කියලා. සපෝගේ කතාවට පිළිතුරු දුන්නේ එතරම් ගණනකට නොගෙනේ. ඇත්තටම යනවාද බබා? ඕ ඇයි? ඉවරයි කෙල්ලෙම් දිල්ලාර දෙස බැලුවායි. ඒත් ඇයි අපි යන්න කිව්වද? සපෝ සිනාසුනායි. දැන් ෆාම් හවුස් එකේ ඉන්න හිතෙන්නේ නැහැ. ඉන්න ඕනකමක් තිබ්බනම් මං සියයට කියන්න විතරයි ඕන. ඇයි ඒ? බබා මේවයි හිටි හරි ආසා වෙන්නේ. දැන් ආස නැහැ. සපෝ ඉවත බලාගෙන කීවායි. අපි එකතු වෙලා ෆාම් එක කරමු බබා. මොකටද? සපෝ කෙලින්ම ඇසුවායි. බබා ආසයිනි. දැන් මං ආස නැහැ. එතකොට බබාලා යනවා? ඔව් යනවා. හෙට අනිද්දාම. ප්ලීස් බබා මෙහි ඉන්න. ඔයත් නැතුව මම ඉන්නේ කොහොමද? ඒක මාර කතාවක් නේ. මිච්චර කල් මං හිටියේ වයෙක්කේ. අනික මං දැන් මේ ෆාම් බිස්නස් එකටත් ආසම නැහැ. මහවාදයක්. සබු කිව්වේ ඇත්තටම කේන්තිනි. මේ ෆාම් එකට මේ අවට සුන්දර පරිසරයට හදවත කොතරම් ආශා කරනවාද? එහෙත් ඒ බව සපෝ පෙන්වෙ නැත. වෙලාවකට එපා වෙනවා. කර්ම සීතලේ ගෙහි ගෙහි මොන දුකක්ද? දිල්ලාරුන්නේ දැස් අයාගෙනේ. සපෝ මෙසේ ෆාම් හවුස් එක විවේචනය කරතැයි ඌ සිතුවේ නැත. ඒත් බබා දැන් ෆාම් එක කරන්නේ මමනේ. නියමිත කරන්න ඉන්නේ. මං අලුතින් ඔෆිස් එකකුත් හදනවා. දැන් මං බැංක් ලෝන් එකකටත් ඇප්ලයි කරලා තියෙන්නේ. සපෝ සිනස්සුනේ හදවතෙනි. දිනකගේ කිරි බුරුල්ලවත් අල්ලන්නට දන්නේ නැති කෙනෙකුට ෆාම් කළ නොහැක. ඇයට සීවී සාගරවේ. ඔව් ෆාම් එක කරන්නට පෙර ඉගෙන ගත්තේ. දක්ෂයෙක් වැඩ කර නිහමේ. අනේ හොඳයි. හොඳට කරගෙන යන්න. ඇන්ටිලා හේ ඉඳපුදෙන් අපි වීකෙන්ඩ් එකේ කැන්ඩියම්. බබා ඉන්න. මගේ අම්මා මාව එහෙම වනචරකට බිලි දෙයි කියලාද තමුසේ හිතන්නේ? සබෝ ඒ ටික කියේ සිතෙනි. කෙරෙන්නේ නැති වැඩ කතා කරලා නිකන් වෙලාව ගන්න එපා දිල්ලාරයි. අපි නෙක්ස්ට් වීක් එක යනවා. ඊට පස්සේ ෆාම් එක ඕන විදිහකට කරගන්න. නෙක්ස්ට් වීක් යනවා. ඔව් එයි. අපේ ගෙවල් තියෙන කැන්ඩි වලනේ. සබෝ කියේ සමච්චල් සහගත ලස්සිනා සෙමිනි. කට්ටියම යනවා. අපේ පුහුසාවත් අරගෙන යන්නේ. බබා එතකොට ෆාම් එකට එන්නෙම නෑ. අනේ නෑ. මොකට එනවද? ඇරත් මං ආයෙමත් ස්ටඩීස් කරන්න එන්නේ. මේ පතනට ඇවිත් ඒවත් නැවතුණානේ.
මැරි කරන්න ඕන කාලේ ස්ටඩිස් කරලා බෑනේ බබා. මැරි කරන්න එහෙම කොටද? මැරි කරන්න කලින් හොඳ මාත්‍යෙක් හොයාගන්න එපයි. ආදරේ කරන්නත් එපයි. නැතුව මේ ගස්කල් මැරි කරන්නේ. දිලාර සෑහෙන වෙලාවක් කතා නොකර උන්නේ. එතකොට මම මේ සීතලේ පදිනට වෙලා ෆාම් එක කර කර ඉන්න ඕන. මන් දන්නේ කොහොමද? මං කිව්වයි වාට මේ සීතල පදිනට ඉන්න කියලා. තමන්ගේ මැට්ටම් තම් මැට්ටම් කියලා තියෙනවනේ. ඔයාම කොටද මගෙන් ওই බූත අහන්නේ. බබා සියමට ෆාම් එක ලිව්වට දිල්ලාර යමක් කියාගෙන යද්දි සපූර් අවාගෙන මේ නෝදෙස බැලුවාය. දිල්ලාර අයියේ මේ මාත් එක්ක ඔය කුණු වෙච්ච දේපොළ ගැන කතා කරන්න ඉන්න එපා. මට දේපොළ වුණත් නැහැ. ඉල්ලන්නෙත් නැහැ. කවදාරි මං බඳින කොල්ලා මට රොටියක් හරි හදලා කන්න දෙයි. මට ඒ ඇති. අනික සිය ජීවත් වෙලා ඉඳිද්දි ඔයාලා මේ මිනිස්සයාගේ දේපොළ ටික කොල්ල කෑවේ. කොල්ලෝ කියන්නේ එහෙම අරයාගේ මෙයාගේ දේපොළ කොල්ල කන අය නෙමෙයි. මේ කකුල් දෙකෙන් දුක් ඉඳලා තනියම නැගිටින අයට. ඒකයි දක්ෂකම. සපෝ කිව්වේ එවලමින් මෙනි. සපෝගේ වචන ඉදිරියේ දිල්හර ගොළුයේ. ඔයා සියගේ දේපොළ ඕන නම් ඔක්කොම ගන්න. ඒත් මට මගේ සියව දෙන්න. මට සියගේ දේපොළ වැඩක් නැහැ. ඒත් මට මගේ සියව වටිනවා. මං ඉපදිච්ච දවසේ ඉඳලා මගේ තාත්තා මල් ළඟ උන්නේ නැහැ. ඒත් මගේ සිය මල් ළඟ උන්නා. මං හැදුනේ මේ මිනිස්සෙගේ උඩොක්කේ. මේ ෆාම් හවුස් ඉඩකඩම් ඔක්කොටම වඩා මට මගේ දුපස් සියව වටිනවා. තේරුණාද? ඒ නිසා දේපොළ ගැන මාත් එක්ක කතා කරන්න ඉන්න එපා. මිනිසුන්ගේ පපුවේ වටින්නේ. බැංක account ඉඩම් හොප්පු නෙමෙයි. සපු මේ ටික කිවි කෑකසාමිනි. ඇයි මෙහෙම කියද්දි ෆාම් හවුස් එකේ සාලිවුන් සුජාතා පමණ අන්නව. දයාසිරි මාතා පවා යාසාගෙනි. ඒ ටික අසා දයාසිරි මාතා කඳුළු පිස්සදා ගන්නෝ සුජාතා දුටුවායි. ඔහාගේ කෙල්ලත් ඔහා වගේම තමා. දයාසිරි මාතා සුජාතාර කිව්වේ හැංගිම්බර ලෙසනි. මටත් මේව වැඩක් නෑ බබා. අර සිය දුන්න නිසා ගත්ත නිසා. තිල්ලාරාය බිම්බලාගෙන කීවේ. ආයුෂුව සබෝ එක විටම ඇසුවායි. මං හිතන්නේ සියා තාම ඔප්පු ලියලා නැහැ. ගිහින් කියන්න මට මේව එපා කියලා. පුළුවන් නම් ගිහින් කියන්න. සබෝ කී අභියෝගයක් කරමනි. දිල්ලාර සෑහෙන අපහසුතාවයකට පත්තිය. මට අම්මලගෙන් ආන්නේ නැතුව තීරණ ගන්න බෑ සබෝ. සබෝ හක බලාගෙන සිනාසුණායි. ඔහා මගේ අයියා කෙනෙක් කියලා හිතලා බොහොම ආදරෙන් එකක් කියන්නම් දිල්ලාර අයියේ. කොල්ලෙක් කියන්නේ චන්ඩියෙක්ට නෙමෙයි වීරෙක්ට. චන්ඩි මිනිසුන්ට ගහනවා, බොරු කරනවා, වංචා කරනවා. ඒත් වීරව මිනිසුන්ට ආදරය කරනවා. චන්ඩි අනුන්ගේ දේවල් කොල්ල කාලා ජීවත් වෙනවා. ඒත් වීරව තමන්ගේ දේවල් වලින් අනුන්ව ජීවත් කරවනවා. චන්ඩියෙක් වෙන්න ලේසි. ඒත් වීරයෙක් වෙන්න හරි අමාරුයි. ළඟින් යද්දි සුවඳ ගන්න මිනිහෙක් වෙන්න. එහෙම නොවුනොත් ඔය ඇද්දි මිනිස්සු නහය තද කරගනි. එච්චරට ගඳයි. එසේ කියා සපු නැගිට්ටාය. කතාව අසාගෙන උන් දයාසිරි මාතා සුදාතා දෙස බලා සිනාසුනේ. දිල්ලාරට යාගේ අම්මවත් මෙහෙම පාඩමක් කියලා දීලා නැතු ඇති. දයාසිරි මාතා කිව්වේ ගෙට එන කෙල්ල දෙස බලාගෙන. දිල්ලාර එමම වානෙට් නැගී ෆාම් හවුස් එකෙන් පිටවිය. ගෙට ආ සපු සියාවත් අම්මවත් දෙක නැවතුණාය. හරි ඉක්මනට අපේ ෆාම් එක විනාශ වෙයිසි. සියා දුක් වෙන්න එපා. සබුගේ කඳුළු පුරවාගෙන මේ ෆාම් මොකටද චූටි මැඩික? මට ඔයා ඉන්නේ. දයාසිරි මාතා කෙල්ලව පුංචි කාලේ බදාගත්තාත් මේ වෙළඳගත්තේ ආදරේනි. කවදාරි අපි නෙවෙයි වාසනාවන්ත. ඔයාව අරන් යන කොල්ලා. දයාසිරි මාතා කිවි කෙල්ලගේ හිසට ඉහලින් සුදාතා දෙස බලමිනි. අපි තුවේ ඉක්මනට මේකේ අස් කරලා දෙමු. දයාසිරි මාතා කිවි සපෝගේ හිස අතගාමිනි. සුජාතා හිසවැණි දුක්බරවය. සපෝ සියගේ උණුසුමට තුරුල සැහෙන වෙලාවක් උනායි. චූටි මෙනික. දයාසිරි මාතා කතා කළේ සුජාතා ගිය පසු බුදු හඬෙනි. සියේ අර රොටිය පුච්චලා හරි කන්න දෙයි කියලා කිව්ව මහත්තයා කොහෙද චූටි මෙනික ඉන්නේ? දයාසිරි මාතා සද්දී සපෝ ඔහුගේ පපුවට තුරුල සිනාසුනායි. එහෙම කෙනෙක් ඇති සියා. ඇති ඇති මාත් හිතනවා. ඉන්පසු දයාසිරි මාතා ඒ ගැන ඇසුවේ නැත.